තවානේ තිබ්බ පෙයාස් අතු පැලයක් බඳුන් කර ගැනීම සිදු කරන ආකාරය. මේකෙදි අපි සාමාන්‍යයෙන් වැලි ගොම සහ මතු පිටපස් එකින් එකයි එකයි එක මිශ්‍රණය යොදා ගන්නවා. මේකෙදි මේ වැලි ගොම සහ මතු පිටපස් එකයි 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 මිශ්‍රණය අපි කවලම් කරලා සාමාන්‍යයෙන් මේක අපි ජීවාණුහරණය කර ගැනීමට සිද්ධ කරනවා. ඒකෙදි අපි බොහෝ විට කරන්නේ මෙතම් සෝඩියම් කියන රසායනික යෙදවම යොදලා පස ජීවාණුහරණය කර ගැනීම සිදු කරනවා. එතන තියෙන්නේ ඒ විදිහට අපි ජීවාණුහරණය කරගත්ත පස් මේකෙදි අපි සාමාන්‍යයෙන් මේ වගේ පැලයක් අපි බඳුන් කරනකොට මේකේ තියෙන පත්‍ර ඉවත් කිරීම සිද්ධ කරනවා. මොකද මේකෙන් අපේ පත්‍ර වලින් ජලය වාෂ්පීවීමත් සමග මේ මුල් අද්දපු දණ්ඩ සාමාන්‍යයෙන් වියලීමට හැකියාව තියෙන නිසා. මේකෙදි අපි දැන් අර ජීවාණුහරණය කරගත් පස්සාම්පලෙන් අපි මේ පැලය බඳුන් කර ගැනීම සිදු කරනවා. සාමාන්‍යයෙන් අඟල් 6ක් කටපළල අඟල් 9ක් උස බඳුනක් තමයි යොදා ගන්න. මේකෙදි අපි සාමාන්‍යයෙන් මේ බඳුනේ කාලක් විතර ඉස්සල්ලා පස් පුරව ගන්න. ඊට පස්සේ තමයි මේ අපි මේ අත්ත සිටුවා ගැනීම සිදු කරන්නේ. අත්ත බඳුන් කරනකොට පැලේ බොහෝ විට මේ බඳුනේ මැද තියෙන විදිහට මේක සකස් කර ගැනීම සිදු කරන්න අවශ්‍යයි.